වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබූ MV Express Pearl නැමැති බහලුම් ප්‍රවාහන නෞකාවේ පසුගිය 20වනදා ඇති වූ ගින්න මෙවැනි විට මැඩ පවත්වා තිබෙනවා. මේ අතර MV Express Pearl නෞකාවේ ගිනි ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාළව දස දිනකකින් සමන්විත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ අනුව එම නිලධාරීන් අද පෙරවරුවේ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්යමණ්ඩල සමාජිකයින් 6 දෙනෙකු රැඳී සිටින වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයට පැමිණ ඇති අතර කපිතාන්වරයාගෙන් ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. නෞකාවට අදාළ සියලුම ලේඛන අද දවසේදී බාරදීමක් සිද්ධ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ලේඛන ඒ සියල්ලම බාරදීමක් සිද්ධ කරා. ඒ වගේම මෙම නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණෙද්දී රැගෙන ආවේ මොනවාද යන්න, එම කන්ටේනර් තුල තිබුණේ මොනවාද යන්න සම්බන්ධයෙන් සම්පූර්ණ සවිස්තර විස්තරය සහ එහි තිබුණු ප්‍රමාණයන් ඒ සියල්ල පිළිබඳව වාර්තාවක් අද දින ලබා දෙන්න ලැබුවා. මෙම නෞකාව තුල නයිට්‍රික් ඇසිඩ් පැවතී ඇත්තේ ටොන් 20ක 25ක පමණ එක කන්ටේනරයක් පමණයි. ඊට වඩා නයිට්‍රික් ඇසිඩ් වෙන කිසිම ප්‍රමාණයක් මෙහි තිබී නැහැ. තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සියල්ලම මේ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප විසින් සම්පූර්ණ හෙළිදරව් කිරීමක් මේ අවස්ථාවේදී සිද්ධ කරලා තියෙනවා. තව දින කිහිපයක් ගත වෙයි මේ ප්‍රකාශ සටහන් කිරීම අවසන් වෙනවා. මේ අතර පරිසර වේදී නායක රන්වැල්ල මහතා ප්‍රකාශ කළේ නැවේ දත්ත ගබඩාවන උපකරණය වහම අප රට බාරගත යුතු බවයි. මේ වන විට ඒකේ අදංගු රසායන ද්‍රව්‍ය හරහා ඇතිවෙච්ච හානිය තවමත් ගණන් බැලීමක් සිද්ධ කිරීමට අපහසු වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා නයිට්‍රික් අම්ලය සහ ඒකෙ තිබිච්ච මයික්‍රෝප්ලාස්ටික් එහෙම නැත්නම් ශුද්ධ ප්ලාස්ටික් සහ වෙනත් බැරලෝහ මිශ්‍ර වීම හරහා විශාල සාගර ජීවි හානියක් ඒ වගේම කොරල් පර හානියක් ඒ වගේම වැලිපර ගල් පර හානියක් සිද්ධ වෙලා තියෙනවා කියලා. අනෙක් පැත්තට මධ්‍යම ප්‍රමාණයේ කුඩා ප්ලාස්ටික් කැබ ලිහන්දා මේ වන විට බෙන්තර පසු කරමින් ඒවා ගමන් කරලා තිනවා එක පැත්තකටත් ඒ වගේම අනිත් පැත්තෙන් පුත්තලම් පසු කරමින් මේ වන විටම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගමන් කරලා තිනවා. ඉතින් මේ හරහාත් විශාල පරිසර හානියක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ කුඩා සත්ව හා ශාක කොටස් කියලා හිතලා මේවා ආහාරයට ගන්නා විශාල මත්සෙයින් ඒ වගේම කැස්බෑවුන් ඇතුළු විශාල ජීවි විවිධත්වයක් මේ ප්‍රදේශවල සිටිනවා. ඉතින් ඔවුන්ගේ ජීවිත සියල්ලම මේ හරහා විනාශයට පත් වෙනවා. ඒ වගේම මෙතෙක් වෙලා තියෙන හානිය අපි හිතනවා අඩුතරමින් වසර 50ක් මේ හානිය ලංකාවට බලපායි කියලා. ඒ වසර 50ටම අදාළ වන්දි මුදලක් අපි ලබා ගත යුතුයි. ඒ වන්දි මුදල ගෙවීම සඳහා මේ මව් සමාගමත් ඒ වගේම මේ මව් සමාගමේ රක්ෂණ සමාගමත් ඒ රක්ෂණ සමාගම රක්ෂණය කරලා තියෙන මව් රක්ෂණ සමාගම් ව්‍යුහයත් ඒකට වග කිය යුතුයි. ඒක හින්දා අපි කියලා ඒකට කටයුතු කරන්න නම් ඉස්සෙල්ලම අපි මේ නැව්වල තියෙන VDR උපකරණය කියලා උපකරණයක් ඒක අපි ගුවන් යානාවල තියෙන කළු පෙට්ටිය හා සමාන උපකරණයක්. ඒ උපකරණය වහම අපේ බාරයට ගත යුතුයි. හැබැයි අපි පුදුමය දනවනවා තාමත් ඒ උපකරණය අරගෙන නැහැ. ඒකෙන් ගම්ම වෙන්නේ හිතාමතා මේ උපකරණය තියෙන අපේ රටත් එක්ක හෝ අපේ රටේ යම් නිලධාරියෙක් එක්ක දාපු වංචනික කතා බහක්. ඒක හන්දා තමයි අපි ඒක නොගන්නේ කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි රජයට බල කරන්නේ වහාම VDR උපකරණය අපේ බාරයට අරගන්න අරගෙන ඒක ඉදිරි නඩු කටයුතු සඳහා පාවිච්චි කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.